ගමේ නම මොකද පුතේ? යකුලෑව. යකුලෑවද? මේ ගම්මානේ අති විශාල ගිරවෙල් කන්දක් තිබිලා තියෙනවා. මේ ගිරවෙල් කන්ද ගම්මාසින් කියන විදිහට ඕන මොහොතකට පෙර අපිත් එක්ක කතා කරා. මේ ඔබට පේන ඇති පසුබිම මේ ගම්මානේ තියෙන මේ කියන අති දැවැන්ත ගිරවෙල් කන්ද මේක 60ක්ම ගානක් දුරට විහිදුණු ගිරවෙල් කන්ද. මේක මීට අවුරුද්දකට විතර කලින් මහවැලි අධිකාරියේ මහත්තුරු ගමට ඇවිල්ලා කියනවා අපි මේ ගිරවෙල් කන්ද කපලා ඔබට පාරක් හදලා දෙනවා. ගමේ මිනිස්සු දාපු බොරළු ටිකකෝ. ආ මේ ටිකත් ගමේ මිනිස්සු දැම්මේ. මේක හදන්න කලින් මේ මෙතන කොහොමද තිබුණේ? ගිරවෙල් කපන්න ගියා අපගේ ගාවටම කපන්න ගියා. ඒ පළා කිව්වා යන්න පාරම හදලා දෙන්නම් කියලා තමයි කට්ටිය කිව්වේ අපිට. ඊට පස්සේ මෙතන බඩ දෙකක් දාලා කට්ටිය 1000ක් දාලා ගියා යන්න අපි දන්නේ නැහැ. හදලා දෙන්නම් කියලා. වහගෙට දැම්ම මේ ඉතිරියද්ද කිව්වහල දැන් එක දවසකට. එක දවසකට දාලා ගියා යන්න. ඉතුරු ටිකක් නැහැ යන්න බෑනේ මේකේ. පාරමක් දාලා දෙන්නම් කියලා හයිතේ මේ වතුර යන්න බෝක්ක ලොකුට දාලා දෙන්නම් කිව්වනේ. කට්ටිය දාලා දුන්නේ නැහැ. දැන් ළමයි මෙතන යනකොට ඉස්කෝලේ යන ළමයි නෝ සපත්තු ගලවලා කොච්චර කල්ද මේක හදලා? ඉන්න හරියටම එතර ග්‍රාමසේක මහත්තයා මේ ප්‍රශ්නය දන්නවද? ග්‍රාමසේක මහත්තයා දනුවත් මේක මේ ඉහකුලේ ඉන්න දේශපාලන නියෝජිතව තම කෙනෙක්ම දනුවත් නෑ. තම කෙනෙක්ම දනුවත්ව තමයි මේ වැඩේ වුණේ. මේ මිනිස්සු මාරාසරණ විල්ල කසන වෙලා ඉන්නේ අපි. මේකට වීටැක්ටර්ම යනවා කන්න කර මේ වීටැක්ටර් 100 200 මේ පාරේ මේ දැන් වීටක්ටරයක් වයි යන්න බෑනේ මේ අතරද. ඊට පස්සේ මේ කොන්තරත්ව බාරව ගම්වාසීන්ගේ අවබෝධය හැටියට මේ කොන්තරත්ව බාරව කටයුතු කරලා තියෙන මාගා සමාගම මුලින් ඔබ දකින මෙන්න මේ ප්‍රදේශයේ ඉරවල ටික කපනවා. එතකොට ගම්වාසීන් Tamanගේ පාර විදිහට පාවිච්චි කරපු ගමේ පාර ගම් සිටීමේ පාර තිබුණේ මේ උඩ පැත්තේ. මුන්ගේ වතුර ලයින් ලයිට් උදුලි සැපයු මේ මාර්ග සියල්ලම තිබුණේ ඔය ටිකේ. එතකොට අලුත් පාරක් අති දැවන්ත ඔබට පේනවා ඇති. මේ තරම් දැවන්ත මේ තරම් පළල් පාරක් ගම් සිටියම්වල සාමාන්‍යයෙන් දකින්න. එතකොට මෙතන අති විශාල පාරක් එහෙම නැත්නම් පිට්ටනියකට සමාන පාරක් දිගටම කැපීගෙන එනකොට ගම්වාසීන් කියනවා අර කලින් ඔබ දැක්ක දිය කඳුර ළඟ එතෙන්ට අපිට පාලමක් දාලා දෙන්න. මොකද අපිට දැන් යන්න විදිහක් නැහැ. මේ ටික පහත් බිම. ඒ අනුව තමයි පාර මේ කියන පාලම ඉදි කරන්නට ඕන සරසෙන. ඔබ දැකලා තියෙන මේ බෝක්කුව දාලා තියෙන විදිය හරියටම දිය කඳුරේ භාගයකට විතර බෝක්කුව දාලා වතුර යන්න පොඩි බට දෙකක් දාලා එතකොට ඉස්කෝලේ දරුවෝ සපත්තු දෙක ගලවලා දිය කඳුරට බැහැලා තමයි එතන ඉඳන් අර කිව්වා කියන ඒ බෝක්කුවට නැගලා එතනින් උඩට එන්නේ. ගම්වාසීන් කියනවා මෙහෙම සංවර්ධනයක් අපේ ගමේ නොවුණා නම් හොඳයි. අපිට කලින් තිබ්බ විදිහම පාර තියන්න ඒක මීට වඩා හොඳයි කියලා. ලංකාවේ සංවර්ධනයේ නාමයෙන් ඇත්තට මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියන අපි හොයා බලන්නට අවශ්‍යයි. සමාජ මූර්තිකරුව එහෙම නැත්නම් TSA ආයතනය කොළඹ මූලික කරගෙන ක්‍රියාත්මක වෙන තොරතුරු නීතිය, තොරතුරු අයිතිය එහෙම නැත්නම් RTI
ගම්මට්ටමට බිම්මට්ටමට ගේන්නට පුරවැසියන් සක්‍රිය කරන්නට දායක වන විශාල මෙහෙවරක් කරන ආයතනය. ඔවුන් මේ වැඩේදී ගම්වාසීන්ව සවිබල ගන්නනවා. තොරතුරු පනත හරහා අපි හොයමු. මේ වෙනුවෙන් වැය කරපු මහජන මුදල් කාගේද? ඒ වගේම මේ කෝටි ගාණක ගිරවෙල් කන්ද. මේ ගිරවෙල් කපලා මාගයකේ ඔවුන් කියන විදිහට මාගයකේ අපි එක තහවුරු කරගන්නට අවශ්‍යයි. මාගයකේ බැකෝයන්ට උදේ දවල් නැතුව වැඩ කරලා දවසකට ගිරවෙල් ලොරි 25ක් විතර ගිහිල්ලා මේ ගිරවෙල් කොහෙටද ගියේ? මේ ගමේ සම්පත කොහෙටද විකුණුවේ? එතර ගමේ මිනිසුන්ට බෝක්කු භාගයක් හදලා දෙන්නට තරම් ඊට වඩා වැඩි දෙයක් කරන්නට ඕනට මුදල් ලැබුණ නැද්ද? ඔබට පේනවා ඇති මේ ගිරවෙල් කන්ද. මේකේ තියෙන විශේෂත්වය තමයි මේ කන්ද මේ තියෙන බොරළු. මේ කියන්නා වූ බොරළු පස්සෙක මිශ්‍ර වෙලා තියෙන්නේ. එතකොට මේ පස්සෙක මිශ්‍ර වුණාම පාරවල් හදද්දි, මහාමාර්ග හදද්දි මේ ගිරවෙල් මෙච්චර වටින්නේ. මේ විදිහ ව්‍යුහාත්මක සැකස්මක් ගිරවෙල්වල තියෙනකොට අමුතුවෙන් පස්පුරවන්න අවශ්‍ය නැහැ. ඉතාම ශක්තිමත් විදිහට, සවි ශක්තිමත් විදිහට මේක තදින් සවි වෙනවා. සුළු වැඩ කොටසක් තමයි ඊට පස්සේ තියෙන කෙලිම තාර දාන්න පුළුවන්. හැබැයි අපි තව පොඩි වෙලාවකින් බලමු. ඉස්සරහට ගිහිල්ලා බැලුවොත් ඔබට වෙන්නේ මේ පාරේ කොහොමද වුන් තාර දාලා තියෙන්නේ. මේ පාරේ වුන් ඇත්තටම තාර දාලා තියෙන්නේ. නිකම්ම දැන් පස්කන්ද කපපුවාම කොහොමදත් ගිරවෙන්නේ? ඕන් කරන්නේ බලධාරින් කරන්නේ, එහෙම නැත්නම් මාගායතනය කරන්නේ. මේ කියන්නා වූ ගිරවෙල් පස කන්ද කැපුවා. ඒ මතුවෙන ගිරවෙල් පස උඩින් තාර හලාගෙන යන්නේ. අතිදැවන්ත මහජන මුදල් නාස්තිය, අතිදැවන්ත ස්වභාවික සම්පතක් මේ යන විනාශ වෙලා තියෙනවා. ගම්මුන් කියන අපි උපදිච්ච දවස් ඉඳන් මේ ගිරවෙල් කන්ද මේ විදිහම තිබ්බා. එතකොට එහෙම තිබිච්ච ගිරවෙල් කන්ද කපාගෙන මේ විදිහට හූරගෙන කන්න බලධාරීන්ට තියෙන අයිතිය මොකක්ද? අපි මේ ගැන හොයනවා. අපි ඒ සඳහා යොදාගන්නේ තොරතුරු පනත, TSA එහෙම නැත්නම් සමාජ මූර්තිකරුවෝ ආයතනයේ මේ වේදේට අපිත් එක්ක අත්වල් බැඳ ගන්නවා. අපි පොඩ්ඩක් එහාට යමු. එතනින් එහාට තියෙන්නේ උන් තාර දාලා තියෙන හැටි අපි බලමු. මේ තාර දාලා තියෙන පාර කපලා තියෙන්නේ ගිරවෙල් කන්ද කැපීම මගින්. ඔබ දකින ඇති මේ පාර, මේ ගිරවෙල් කන්ද කපලා තියෙන ආකාරය මේ තියෙන්නේ. අපි බැලුවොත් මේ කැපීම නිසා විහි වෙච්ච පාර දිහා මේ තියෙන පාර. මේ පාරේ වලවල් බොහොමයි. අවුරුද්දක්වත් නැහැ පාරේ වයස. මේ තියෙන්නේ ගිරවෙල් කන්ද උඩින් නිකම්ම තාර වක් කරගෙන හලාගෙන ගිය විදිය ඔබට පේනවා. තොරතුරු පනතයටදී අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේ පාරේ සාම්පල ඉල්ලා සිටින. ගිරවෙල් කන්ද, පස් කන්ද මේ විතර කපලා පස් ටිකක් කපාගෙන ඒ කපනකොට ඉබේම හැදෙන පාරේ පොඩි බෝක්කුවක් දාලා මේ විතර ගම්මුන් රවට්ටන්නට අසාමාන්‍ය දේශපාලන බලයක් නැති කිසිම කෙනෙකුට මේ රටේ ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරනවා.